සුභ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින් මව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සහරන් බෝම්බ හදන්න ඉගෙන ගත්තේ පොලිස් වීඩියෝවකින්. පාස්කු කොමිසමේදී හෙළිවේ. ජනපතිගේ වැඩපිළිවෙලට ජගත් සංවිධාන ප්‍රසාදය. ස්වාධීන රූපවාහිනියට තිබූ දේශපාලන බලපෑම් රංජන් හිරුනිකා හඬපටයකින් හෙළිවේයි. එජාපයට ඇමති රෝහිතගෙන් යෝජනාවක්. UMPගේ නඩේම දැන් බලන් ඉන්න අධිකරණය එන්න කියනවායි කියනකොටම තක්ගල ලෙඩ වෙනවා. සිරිකොත ඇතුලේ දැම්මොත් හොඳයි රෝහල. මාධ්‍යට එහා ගිය ස්වාධීන රූපවාහිනී මානුෂීය මෙහෙවර. නිර්භයා සමූහ දූෂණයේ සැකකරුවන්ට මරණ දඬුවම. මුලින්ම දේශීය පුවත්. සහරාන් හෂීම් බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉගෙන ගත්තේ මෙරට මාධ්‍ය තුලින් විකාශය කළ බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ පොලිස් නිලධාරියෙකුගේ පැහැදිලි කිරීමක් නැරඹීමෙන් බව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හමුවේ අද හෙළිදරව් වුණා. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරයේ සිටින පුද්ගලයෙකුගෙන් සාක්ෂි ලබා ගැනීමේදී ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් කොමිෂන් සභාව මාධ්‍යට ලබා දුන්නේ නැහැ. දෙදහස් පහළව අංක හතර දරන අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අදාළ සැකකරුගේ පෞද්ගලික තොරතුරු හෙළි නොවන ආකාරයෙන් මෙම සාක්ෂි විමසීම පිළිබඳ වාර්තා කරන ලෙස කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භයේදීම මාධ්‍යින් ඉල්ලා සිටියා. සාක්ෂිකරුගේ ආරක්ෂාව සහ පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ අරමුණෙන් මෙම ඉල්ලීම සිදු කරන බවයි කොමිෂන් සභාව සඳහන් කළේ. මින් පෙර සාක්ෂි ලබාගත් අවස්ථාවලදී සාක්ෂිකරු අදාළ ස්ථානයේ සිටියද අද දිනේ මෙම සාක්ෂිකරු වෙනත් ස්ථානයක රඳවා එහි සිට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ කොමිෂන් සභාවේ පංච පුද්ගල කමිටුව හා සම්බන්ධ කරමින් සාක්ෂි ලබා ගැනීම සිදු කළා. සාක්ෂි විමසීම ආරම්භ කරමින් කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන් පාසල් යන කාලයේදී හෝ යම් ආගමික සංවිධානයක් සමග කටයුතු කළාද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් තමන් ශ්‍රී ලංකා ඉස්ලාමික් ස්ටුඩන්ට් සංවිධානයේ කටයුතු කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එසේම 2012 වසරේදී ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ සබරකම පළාත් සම්බන්ධීකාරක වශයෙන්ද 2013 වසරේ සිට එම සංවිධානයේ ජාතික සංවිධායක වශයෙන්ද කටයුතු කළ බව ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. ඉන් අනතුරුව කොමිෂන් සභාව ඔහුගෙන් විමසා සිටියේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි සැලකෙන සහරාන් හෂීම් නැමැත්තා ඔබට මුලින්ම හමු වූයේ කුමන අවස්ථාවේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ගැටුමෙන් අනතුරුව සහරාන් හෂීම් මුල්වරට තමන්ට හමු වූ බවයි. පසුව කොමිෂන් සභාව සාක්ෂිකරු යම් ආගමික සංවිධානයක් මාර්ගයෙන් විදේශ රටක යම් පුහුණුවක් ලබා ඇද්දැයි විමසා සිටියා. තමන් තුර්කිය හරහා සිරියාවට ගොස් කලක් කටයුතු කළ බවට ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඒ කෙසේද යන්න කොමිසම විමසා සිටි අතර පිළිතුරු ලබා දුන් සාක්ෂිකරු සඳහන් කළේ තමන් තුර්කිය හරහා සිරියාවට ගිය ආකාරයත් එහිදී කටයුතු කළ නොහැකි බවයි. තමන්ට ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට හැකියාව ඇත්තේ මාධ්‍ය ඉවත්වීමෙන් පසුව බවට ඔහු කොමිසමට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ සැකකරුට කොමිසම හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීම සඳහා එම ස්ථානෙන් මාධ්‍ය ඉවත් කිරීමට කොමිසම කටයුතු කළා. අනතුරුව යලිත් සිද්ධිය වාර්තාකරණය සඳහා මාධ්‍යට අවස්ථාව සලසා දෙමින් සාක්ෂි විමසීම සිදු කෙරුණා. එහිදී අදාළ සාක්ෂිකරු සඳහන් කළේ තමන් සහරාන් පිළිබඳව දැනගත්තේ එම වකවානුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ පටයක් නැරඹීමෙන් බවයි. පසුව කොමිෂන් සභාව අදාළ වීඩියෝ පටය ලෙස සැලකෙන දර්ශන පෙළක් සාක්ෂිකරුට පෙන්වීමට සැලසූ අතර එහි ප්‍රකාශ කරන කරුණු පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසා සිටියා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ මුස්ලිම් පල්ලි ගිනිබත් කළ අයව ඝාතනය කළ යුතු බවට සහරාන් හෂීම් කරන ලද තර්ජනයක් බවයි. 2018 වසරේ දිගන ප්‍රදේශයේ සිදු වූ ගැටුම් වලින් පසු තමන් ඇතුළු පිරිසක් සහරාන් හෂීම් හමු වී ගැටුම සම්බන්ධයෙන් කුමක් කරන්නේදයි තමන් විමසූ විට මුස්ලිම් ජනතාවට සහ පල්ලිවලට විරුද්ධ වෙන පුද්ගලයින්ට පහර දිය යුතු බවට සහරාන් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු කොමිසම හමු වී සඳහන් කළා. පසුව දිගින් දිගටම තමන් සහරාන් සමග ගනුදෙනු කළ බවත් නුවරඑළිය හා හම්බන්තොට දී පැවති පුහුණු කඳවුරු වලටද සහරාන් සමග සහභාගී වූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
එම කඳවුරුවලදී තමන් ඇතුළු 150කට අධික පිරිසකට සහරාන් T56 වර්ගයේ ගිනි අවි පෙන්වූ බව සාක්ෂිකරු කියා සිටියා. කෙසේ වෙතත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුර හසුවීමත් සමග මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ යුතුය යන තීරණයට සහරාන් එළඹි බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. නමුත් එම අවස්ථාවේදී සහරාන් කියා ඇත්තේ බෞද්ධ ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එසේ වුවද ඔහු ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළේ ඇයිදයි තමන් නොදන්නා බව සාක්ෂිකරු කියා සිටියා. එමෙන්ම සහරාන් කිසි දිනක බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ දැන සිටියේ නැති බවත් පොලිසියේ ඉහළ නිලධාරියෙක් යූරියා යොදාගෙන බෝම්බ නිෂ්පාදනය කළ හැකි බව කියන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ දැකීමෙන් පසු සහරාන් එම ක්‍රමයට බෝම්බ නිෂ්පාදනය කළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. අදාළ දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශය නොවුණා නම් මෙවැනි බෝම්බ පිපිරීමක් සිදු නොවන්නට ඉඩ තිබූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු තමන් දන්නා බවත් නම්ගම් ආදිය ප්‍රකාශ කළ යුතු නිසා මාධ්‍ය ඉදිරියේ ඒවා හෙළිදරව් කළ නොහැකි බවත් සාක්ෂිකරු ප්‍රකාශ කිරීම නිසා නැවතත් අදාළ කොමිසමෙන් මාධ්‍ය ඉවත් කෙරුණා. ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් බව එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා පවසනවා. ජනාධිපතිතුමා හමුවේ ඉන්දියා ආරක්ෂක උපදේශකවරයා මේ බව සඳහන් කළා. ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ශේෂ්ත්‍ර කිහිපයක ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය මෙරටට ලබා දීමට පොරොන්දු වූ අජිත් දොවල් මහතා ආරක්ෂක හමුදා උපකරණ මිලදී ගැනීමට ඇමරිකා ඩොලර් මිලියන 50ක් ලබා දෙන බවද ජනාධිපතිතුමා හමුවේ කියා සිටියා. සිංහලයේ සංවිධානයේ නියෝජිතයන් අද පොලිස් මූලස්ථානයට ගොස් රංජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති පැමිණිල්ලවල විමර්ශන ප්‍රගතිය සොයා බැලුවා. එෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුඩිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද හඬපටයක්ද මාධ්‍යට නිකුත් කළා. පසුගිය රජයේ සමයේ ස්වාධීන රූපවාහිනියට එල්ලව තිබූ දේශපාලන බලපෑම් පිළිබඳවද එම හඬපටයෙන් තොරතුරු හෙළිවීම විශේෂත්වයක්. මුලිකවම තීච ගැටලුව තමයි මීට දින 11කට කලින් රැගෙන ආපු පැමිණිල්ල පැමිණිල්ලක් විදියට පොලිස් පොත්වල සටහන් කිරීම ප්‍රතික්ෂේප කළා. නමුත් අවසාන මොහොතේදී වුන් අපිට ඉඩකඩ දුන්නා. අධිකරණ සේවා කොමිසමට යොමු කරෝ පැමිණිල්ල සම්බන්ධව වෙච්ච ප්‍රගතිය විමර්ශනයේ තත්ත්වය මොකක්? අපි දන්නවා අධිකරණ සේවා කොමිසමේ ඉන්නේ මේ විනිසුරුවරුන්ට සම්බන්ධ හිතවතුන්. අවුලෙන් ගොඩ එන්න නම් අධිකරණ සේවා කොමිසම මේ වෙලාවේදී ඥාති සංග්‍රහය පැත්තකින් තියලා ස්වාධීනව කටයුතු කරන්න ඕන කරන තැනට එළඹෙන්න ඕනේ. පද්මිනියෙන් රණවකට රංජන් විතරක් නෙමේ කතා කළේ. ඇයගේ දුරකථන වහාම මේ විමර්ශනාංශ පරීක්ෂා කරන්න ඕනේ. ඇයට රනිල් වික්‍රමසිංහ කතා කරපු දුරකථන හඬපටය වහාම ඉදිරිපත් කළ යුතුයි. හඬපටේ අහලා බලමුකෝ මේ හඬපටයත් හිරුනිකා බබාගේ නෙමේද කියලා. අපි හිතන්නේ නම් හිරුනිකා බබාගේ. මේ අයියේ. ඔව්. මරුවක් වුණානේ වල මට. ඇයි මොකද උනේ? මේ එක මට කිව්ව අයිටිඑන් එකේ හත්මිතේ ප්‍රෝග්‍රෑම් එක හරි. ඔව් ඔව්. ගමියා කතා කරලා ඒ ලේඩිට යාමන්ට. කවුද රැගෙන ගමියා? ගමියා ගමරාලේ. මොනවද කියතියි? ගමරාලේ කතා කිව්ව මා ඉතල කියලා කියලා. මාව දෙන්නේ අයිටිඑන් එකේ ප්‍රාන්ත එකේ කරනවා කියලා. ඔබ කියන්නේ පිස්සි. මියා කවහොමද කරෝගියේ? මම තනිකර වට්ටි අම්ම කෙනෙක් වගේ කියනවා උස්ම ගන්නක කියවනවානේ හලෝ මම. රංජන්ගේ හඬපට පිළිබඳව ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. හිරුනිකා කියන අර ගමා මට අමුතු විදියට කතා කරානේ. එතකොට මේ ගමරාලේ කියලා ආමන්ත්‍රණය කරන්නේ රටේ ප්‍රධානියා රටේ රාජ්‍ය නායකයා රටේ සේනාධිනායකයා වෙච්ච හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැනත් ඒ හඬපටයේදි කියනවා. එතකොට මේ කාටද කතා කරන්නේ? රටේ දෙවෙනි පුරවැසියාට. මේ තැන් නියෝජනය කරන අයගේ ප්‍රමිතිය මොකක්ද කියන එක අද කනගාටු දායක ලෙස එළියට ඇවිල්ලා කියන කාරණේ. ඒ කතා කරන භාෂාව පෞද්ගලික කරුණු කාරණා. ඒ කතා කරන දේවල් වල ප්‍රමිතිය බලපුවා. මේ අය ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේද දෙහිවල සත්තුවක්ද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක්ද? හැබැයි මේක රංජන්ගේම ගිනුමට බැරකලා නිකන් ඉන්න බෑ. මේ පහුගිය රජය මිනිස්සුන්ව හිරගවල් වල දාන්න දේශපාලන වශයෙන් පලිගන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙච්ච හැම දුරකථන අංකයක් සම්බන්ධයෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. කේශා විචාරණ කියලා නොමේරු ලදරු ඒකකකින් ආපු මන්ත්‍රීවරයෙක් කියනවා මේ තව තව අයගේ ඒවා එන්න තිනවලු අපේ ආණ්ඩුවේ මේ තරුණ මන්ත්‍රීවරුන්ගේ. හංගන් ඉන්න එපා ඉක්මනට එළියට දෙන්න.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ දේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය ප්‍රසාදය පළ කළා. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය ජනාධිපතිතුමා හමු වුණේ ජනාධිපති කාර්යාලයේදී. දිලිඳු බව පිටු දැකීම, කාලකුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන් නුවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය ඇතුළු ගැටලු ගණනාවක් මෙහිදී සාකච්ඡා කෙරුණා. දිලිඳු කම පිටු දැකීම රජයේ ප්‍රධාන අරමුණක් වෙනවා. අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීම සහ සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳවද ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළා. අධ්‍යාපන ශාස්ත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්තනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දීමට නියෝජිතවරිය පොරොන්දු වුණා. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ ගැටලුව කෙරෙහිද අවධානය යොමු කෙරුණා. අදාළ පෞල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. තම දේශපාලන අභිලාෂයන්ට පටහැනි වීම හේතුවෙන් දෙමළ දේශපාලනඥයින් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියටපත් පෞල්වලට යහපත සැලසීම බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. නවකවද වින්දිතයන්ට සහන සැලසීමේ කමිටියක් පත් කර තිබෙනවා. අදාළ කමිටු වාර්තාව දින 90ක් තුල තමාට බහර දෙන ලෙසයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබෙනේ. මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන්හි නවකවදයේ හේතුවෙන් වාර්ෂිකව සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය අත්හැර යනවා. එමෙන්ම විශ්වවිද්‍යාල තුල සිදුවන කායික හා මානසික වදහිංසා හේතුවෙන් රෝහල් ගතවීම මෙන්ම පූර්ණ ආබාධිත තත්වයට පත්වුවන් හා සියදිවි හානි කරගත් සිසුන් පිළිබඳවද නිතර අසන්නට ලැබෙනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව සිසුන් 30,000ක් ඇතුළත් කර ගැනෙනවා. නවකවදයේ හේතුවෙන් සිසුන් 20,000ක් පමණ විදේශීය විශ්වවිද්‍යාල වෙත යොමු වෙනවා. මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් රටට අහිමි වෙන බවයි හෙළි වී ඇත්තේ. නවකවද වින්දිතයන්ට සහන සැලසීමේ අරමුණින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පත් කර ඇති කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුක්, හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, මහාචාර්ය පූජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, ආචාර්ය බෙනශාන්ත ප්‍රනාන්දු පියතුමා, හිටපු උපකුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙනිය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල්ද අල්විස්සන විද්වතුන් ඇතුළත් කමිටුවේ කැඳවුම් කරු හා ලේකම් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත් කර ඇති බවයි අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. තමන්ට ඇතිවෙච්ච හිංසන පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ වාර්තාවෙන් අපිට තහවුරු කළොත් මෙවැනි මහා අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. මේ සියලු දෙනා නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යැවීම සඳහා ඒ නීති අවශ්‍ය වෙනස්කම් පාර්ලිමේන්තුවට කියලා කරලා අපි මේ සියලු දෙනාට ඒ අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි 2015 16 17 18 19 කියන මේ වර්ෂ පහටම සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ තමා පිළිබඳ පළ කෙරෙන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස මම විසින් සඳහන් කළා කියලා රුපියල් 1000ක් පඩි වැඩි කිරීම විහිළුවක් කියලා. සමාජ මාධ්‍ය ජාල හරහා කවුද එක්සත් ජාතික පක්ෂයේද කොහෙද මොකද්ද ප්‍රචාරයක් යවලා තියෙනවා. ඒ නිසා හඬපට හුටපට නැති පාර්ලිමේන්තුවක් හදන්න ජනතාව සබුද්ධික ලෙස මැදිහත් වෙයි කියලා අපි හිතනවා. සාදීන රූපවාහිනී මාධ්‍ය ජාලය මාධ්‍ය මෙහෙවරට එහා යමින් සිදු කළ තවත් සමාජ සත්කාරයක් අද මල්පල ගැන්වුණා. කහටකස් දිගලිය සමාදිගම ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් ඉදි කළ නව නිවසක් එම දරු පවුල වෙත අද පරිත්‍යාග කෙරුණා. රජ මෙදුරෙක ඉපදී හිටියානම් නුඹත් රජෙකී පුතුනි. සමාධිගම ප්‍රදේශයේ පදිංචි සිරිල් සෙනෙවිරත්න මහතාගේ පවුල දරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. මේ අතරින් එක් දරුවෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටිනවා. ඔවුන් ජීවත් වන නිවස ඉතා අබලන් තත්ත්වයක පැවතුණා. දැඩි දුකසේ ජීවත් වන මෙම දරු පවුල පිළිබඳ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ රටට හෙළි කිරීමත් සමග ඔවුන්ට නව නිවසක් ඉදි කිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ තවත් පිරිසකගේ දුක කඳුල නිවා දැමීම අරමුණු කර ගනිමිනුයි. මේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ඉදිකළ 6 වන නිවසයි. මෙම කාර්ය සඳහා අප ප්‍රවෘත්ති අංශයේ සමග අත්වැල් බැඳගත්තේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංකයේ 212 වන බලසේනාවට අයත්
හත්වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ හමුදාවේ රණවිරුවන්. ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ නව නිවස අසරණ දරුපවුල් වෙනුවෙන් පරිත්‍යාග කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, වන්නි ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි. නිවසේ කිරි උතුරවා මෙම ප්‍රීතිමත් අවස්ථාව උදා කර දීම පිළිබඳ නිවසියන් මෙන්ම ප්‍රදේශවාසීන් ස්වාධීන රූපවාහිනියට හා යුද හමුදාවට ප්‍රසාදය පළ කළා. හිරිගඩ බාගෙන මුල්ල තුයි ගිලේ අද නුඹේ සිරි යහනේ. සියලු පහසුකම් සහිතවයි මෙම නිවස ඉදි කර තිබෙන්නේ. නිවස ඉදි කිරීමෙන් පමණක් සෑහීමකටපත් නො වූ යුද හමුදාව මෙම නිවසට අවශ්‍ය ගෘහ උපකරණද පරිත්‍යාග කළා. එමෙන්ම ආබාධිත තත්වයෙන් පසුවන තම දරුවා හා අනිකුත් දරුවන් සමගින් නිවසේම සිටමින් ජීවනෝපාය කරගෙන යාම සඳහා අවස්ථාවක්ද ස්වාධීන රූපවාහිනිය මෙම දරුපවුල වෙත උදා කර දුන්නා. ඒ අනුව බ්ලොග්ගල් නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරුණා. ඒ සඳහාද ස්වාධීන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගෙන් නොමද දායකත්වයේ හිමිබුණා. අනතුරුව පැවැත්වුණේ නිවස බහර දීමේ උත්සව සභාවයි. එහිදී අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනිය එළඹෙන නිදහස් දා සිට ප්‍රේක්ෂක මනස නිදහස් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි. මං හිතනවා නාලිකා අතේ ඇඟිලි ගන්නට නෙමෙයි කකුලේ ඇඟිලි ගන්නටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ වලින් බොහෝ වෙලාවට විකාශය වෙන්නේ බොහොම භයානක දේවල්. අපේ සාරධර්ම චාරධර්ම පනන්නේ හරපද්ධතින් විනාශ කරන, පෞල් සංස්ථා තුල අර්බුද ගැටලු ඇති කරන බොහෝ අවරගණේ නිර්මාණ. ඉතින් ඒ නිසා සමාජයට වග කියන නාලිකාවක් විදියට අපි යහපත් සමාජ සංස්කෘති රටාවක් ඇති කරන්න පෙබරවාරි 4 වෙනිදා සිට ශ්‍රී ලංකීය ප්‍රේක්ෂක රසික ජනතාවට එහෙම නැත්නම් ශ්‍රාවකීන්ට මේ මාධ්‍ය ජාලය හරහා යහපත් සමාජ සංස්කෘතික ප්‍රවණතාවයක් අපි ඇති කරගන්න. මේ ගඩොල්ලාස්සේ තියෙන මේ අවදාර රණවිරුවන්ගේ දහඩිය මහන්සිය කඳුළු. හැබැයි ඒ වගේම අද මේ සියල්ල නිසා අසරණ දරු පවුලක් ඉදාම සතුටටපත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එහෙම නැත්නම් ලංකාව පුරා වැඩිම ආවරණයක් තියෙන ආවරණ ආධිපති විදියට වැඩ කරන ස්වාධීන මාධ්‍යාලාව මෙතන් පටන් මීටත් වැඩිය සක්‍රීයව මේ ජන මෙහෙවර වෙනුවෙන් කටයුතු කරනවා. මාධ්‍ය කාර්යයට එහා යමින් මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ දුක කඳුල පිස දැමීමට ප්‍රායෝගිකව එක්වන ස්වාධීන රූපවාහිනියට ප්‍රණාමය පුද කරමින් ගම්පාසීන් උපහාර දැක්වීමක්ද මෙහිදී සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනිය කියන්නේ කවදාකවත් මිනිසුන්ට සල්ලි දීලා මිනිසුන්ට තෑගි දීලා අපිව බලන්න අහන්න කියන මාධ්‍ය නාලිකාවක් නෙමෙයි. අපි කරන්නේ මෙවැනි සත්කාරයන් වලට දායක වෙලා අපේ ප්‍රේක්ෂකයන් අපේ ජනතාව ගොඩ ගන්න එකයි. සරලම වචනයෙන් කිව්වොත් ඒ අයට දිරිය දෙන එකයි කරන්නේ. අප සියලු දෙනා හට නව නිවසක ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අපගේ අලුත් නිවසේ බලාපොරොත්තුව දීතු වුණා. කිසිදා නොසිතූ නිවසක සිහින අපහට උදා කර දුන් සියලුම නිලධාරී මහත්වරුන් හට හද පිළි ගෞරවය පිරිනමනවා. මෙවැනි මානුෂීය ශ්‍රේෂ්ඨයන්ට වැඩි වශයෙන් යොමු වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් උසස් තැනක තැබීමේ ඉලක්කය ඇතිව මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහන ඉදිරියටත් ගෙන යාම අප ප්‍රවෘත්තියංශයේ අපේක්ෂාවයි. වත්මන් රජයට ජාත්‍යන්තරයේ ජයගත නොහැකි බවට විරුද්ධවාදීන් ගෙන යන ප්‍රචාරවලට මේවර විටත් පිළිතුරු ලැබී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා පවසනවා. මාතර පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මාතර දිස්ත්‍රික් සමිති කිහිපයක් වෙනුවෙන් උපකරණ ලබා දීම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ මාතර නූපේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේදී රුපියල් ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මෙහිදී ප්‍රදානය කෙරුණා. ලෝකේ ප්‍රධානම රාජ්‍යයන් තුනේ විදේශ ඇමතිවරු එක වරුවක ලංකාවට ආවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ කිසි රටක ඒ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් සුලභ දර්ශනයක් නෙමෙයි. ඒ සිළු දෙනාම වෙන සාතිකයක් දුන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාටත් මහින්ද අගමැතිතුමාටත් මේ ගෙනියන පාලන ක්‍රමයට ඒ රටවල ලැබෙන සහයෝගය පිළිබඳව. මේක ලොකු ජයග්‍රහණයක් අපිට. මොකද අපේ සතුරු කඳවුර මෙතෙක් කල් කිව්වේ ඔය මොනවා කරත් ජාත්‍යන්තර සහයෝගය අපිට නැහැ කියලා. ඒක තමයි අපිට එරෙහි වෙලා තිබ්බ ප්‍රධානම චෝදනාව. අපිට දුර්වලම කියලා කියපු අභියෝගයක් ජයග්‍රහණය කළා තියෙනවා. චීනය වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
චීනෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ ගමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා. වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින්ද තම විදේශ ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මෙරට සෞඛ්‍ය අංශ මෙම රෝග තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් මෙරටට පැමිණෙන්නේදයි හඳුනා ගැනීම සඳහා කටුනායක ගොන් ත්‍රිපල සෞඛ්‍ය ඒකකය දැනුවත් කර තිබෙනවා. මෙම රෝගය ඇතුළු ශ්වසන රෝගවලින් වැළකීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. කහින විට හා කිවිසුම් පිටකරන විට ලෙන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා පිරිසිදු කිරීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකී සිටීම හා ජනාකීර්ණ ස්ථානවල අනවශ්‍ය පරිදි ගැවසීම අවම කිරීම අත්‍යවශ්‍ය වනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් මෙන්ම වැඩිහිටියන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කරන්නේ. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වය යටතේ තරඟ කිරීමට තවත් පක්ෂ කිහිපයක් එකඟතාව පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද බලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ නව මුහුණුවරකින් මහා මැතිවරණයට මුහුණ දෙන බවයි. ඊයේ දින සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා, රවු ෆකීම් මැතිතුමා, රාජිත සෙනරත් මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, චම්පික රණෝක මැතිතුමා, වතුකම්කරු ජනතාව නියෝජනය කරන පක්ෂවල නායකයන්, දිගම්බරම් මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී ඒකමතිකව තීරණය වුණා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව එක් සංධානයක් ලෙස තරඟ කරා. නව මුහුණුවරකින් අපි සාර්ථකව මැතිවරණයට මුහුණ දීම සඳහා කටයුතු කරමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අවස්ථා කීපයකදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස් වෙලා පක්ෂයේ ප්‍රතිසංවිධාන සිදුවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නට පෙර කොයි විදියටද නායකයෝ පත්විය යුත්තේ, කොයි විදියටද අපි සංධානගත විය යුත්තේ, කොයි විදියටද අපි වෙනස් විය යුත්තේ කියන කාරණා ගැන සාකච්ඡා කරලා තිබෙනවා. නීතියානුකූලව, ව්‍යවස්ථානුකූලව ඒ සියල්ල විසඳගෙන අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන් අද පැවති උත්සව කිහිපයකදී ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයෙන් 3-2 බලයේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානයට නියත බවයි. ඉතින් හරියට දැන් UMP ගාරෝ ඉන්නේ අර නයාමැරිච්ච අහිකුණ්ඩකයා ඉන්න වගේ. අපි දැක්කා රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා. හර්දේවස්තුව එහෙම් පිටින්ම නැවතිච්ච ලෙඩෙක් වගේ තමයි එතුමා හිටියේ. UMP ගේ නඩේම දැන් බලන් ඉන්නවා අධිකරණය එන්න කියනවායි කියනකොටම තක්ගල ලෙඩ වෙනවා. සිරිකොත ඇතුලේ දැම්මොත් හොඳයි රෝහලක්. සජිත් ප්‍රේමදාස වර්තමාන විපක්ෂ නායකවරයා නිවාස සංවර අධිකාරියේ මුද්‍රණාලයෙන් 33 කෝටි 80 ලක්ෂයක මැතිවරණයට පෙර එතුමාගේ ප්‍රතිරූපය ගොඩනගන්න මේ සියල්ල මුද්‍රණය කළා මිටි පිටින් එතන තියෙන හම්බන්තොට ගෙවල් 15 විවෘත කරන්න ඒකට යාපනයේ කංකසන්තුරේ මොනරාගල හැම තැනකම ගිහිල්ලා පෝස්ටර්ස් ගහනවා. දිවිහාමුදුරනේ මේ විදියට අයටද රටේ නායකත්වයේ බාර දෙන්න ලෑස්ති උනේ. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සංධානය නියත වශයෙන්ම 3-2 බහුතරයක් ලබා ගන්නවා. ඊට පළවෙනි හේතුව තමයි වත්මන් ජනාධිපතිවරයා රටේ ගෙනියන වැඩපිළිවෙල. එතුමාට ඡන්දෙ නොදීපු අයද පෙළ ගැහිලා ඉන්න එතුමාට ඡන්දෙ දෙන්න. දෙවෙනි එක තමයි එක්සත් ජාතික පක්ෂය තුළ දෙන අර්බුදය. අද එක්සත් ජාතික පක්ෂය 3කට කැඩිලා. කරෝපිල, සජිත් පිල සහ රනිල් පිල. තුන්වෙනි කාර්යය තමයි රංජන් රාමනායකගේ හඩපටේ. එක්සත් ජාතික පක්ෂය කළ මෙහෙ පහත් ක්‍රියාපිළිවෙතත් එක්ක රටේ බරපතල එක්සත් ජාතික පක්ෂ යහපාලන එපා වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩුනත් එකට තිබුණත් ඒක මත අපේ ජයග්‍රහණය රඳාපවතින්නේ නැහැ. අපිට කිසිම අභියෝගයක් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයා මේ කෙටි කාලය තුල තේරුම් ගන්න තියෙනවානේ රනිල්ට හපන් සජිත් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂක නිලධාරීන් 200 දෙනෙකු යොදවැත්තේ කුමන පදනමකින්දැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා. කළුතරදී මාධ්‍ය හමුවේ උන්වහන්සේ මෙම ප්‍රශ්න කිරීම සිදු කළා. රංජන් රාමනායක මහත්මාත් රනිල් වික්‍රමසිංහ මහත්මාත් දෙන්න එකතු වෙලා මහින්දානන්ද අලුත්ගමගේ මහත්මා ඝාතනය කිරීම සඳහා යම් කුමන්ත්‍රණයක් සිදු කරායි කියලා හඬපටි වලින් මේ වෙනකොට අනාවරණය වෙලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ තවමත් රනිල් වික්‍රමසිංහ මහත්මා ප්‍රකාශයක් ගැනීමටවත් කැඳවන්න තාම ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඇයි රනිල් වික්‍රමසිංහ මහත්මා තාම බයද? මේ අපි කතා කරන මොහොතේ ආරක්ෂක නිලධාරීන් 200ක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට යොදලා ඉන්නවා. ජනාධිපතිතුමා සරල ආරක්ෂක විධිවිධාන යොදා ගන්නව නම් රනිල් වික්‍රමසිංහට යොදවා ඇති අතිරික්ත නිලධාරීන් වහම
ඒවා අවශ්‍යතාවයන් මත ශ්‍රේෂ්ඨ රාජකාරී වල යොදවන්නට කටයුතු කරන්න. ප්‍රියානතුරකින් මව සහ දියණිය මියගොස් පියා බරපතල තුවාල ලැබුවා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනින්. නාරම්මල කඩහපොළදී ත්‍රිරෝධ රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් මව සහ හත්හැවිරිදි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වුණා. බරපතල තුවාල ලැබූ පියා මේ වන විට කුරුණෑගල ශිෂ්‍යන් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. රුපියල් ලක්ෂ 38කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි මෙම දුම්වැටි රැගෙනවිත් ඇත්තේ. සිය ගමන් මළුවල සංගවාගෙන දුම්වැටි කාටන් 323ක් ඔවුන් මෙසේ රැගෙනවිත් තිබුණා. අම්බලන්තොට වාදුරුප්ප පට්ටිවරය දීවරවරයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඔරුවක් දීවරින් 6 දිනක සමග පෙරළී ගියා. එක් දීවරයෙකු ගොඩබිමට පිහිනා වෙනත් ඔරුවක් රැගෙන ගොස් සෙසු දීවරයින්ගේ ජීවිත බේරා ගැනීමට සමත් වුණා. අනතුරෙන් දීවරයින් සුළු තුවාල ලැබුව අතර දීවර උපකරණවලටද හානි සිදුව වර්තා වුණේ. බෙලියත්ත මහහිල්ල නැගෙනහිර ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලීමෙන් 69 හැවිරිදි පස්දරු පියෙකු ජීවිතක්ෂයටපත් වුණා. තම කුඹුරට ගමන් කිරීමේදී යාබද කුඹුරකට ඇද තිබූ අනවසර විදුලි රැහැනේ පැටලීමෙනුයි මරණය සිදු වැත්තේ. සිදිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව බෙලියත්ත පොලිසිය පවසනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් මාදම්පිටිය කසල කන්දේ හටගත් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරුණා. ගිනි නිවන රථ යොදා ගනිමින් කඩිනිමින්නේ මැඩපැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් ගින්න පැතිරියාම පාලනය වුණා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk